සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාර්ය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. තුන් දිනෙකට මරු කැඳවා 19ක් රෝහලට යවූ බසේ වියදුරු අත්අඩංගුවට ග්‍රාම ශක්ති ගමින් නගරයට සුරක්ෂා ගැන වැරදි මතවාදවලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිතුරු සෞදි හා පාකිස්තානයේ අතර නව ආයෝජන කිවිසුමක් ක්‍රීඩා ඇමති හරින් නොකරන දේ මම ප්‍රතිපත්තියක් ඇරෙයි තවත් ඕවාගෙන කී කී උඩ බලාගෙන කියලා ගහගන්න යන මිනිහෙක් නෙමෙයි මම ක්‍රීඩාවට ආදරේ හලාවත මහවැවදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා 19 දෙනෙකු බරපතල තුවා ලැබුවා සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට තිබෙනවා වවුනියාව සිට කොළඹ බලා දහවනේ වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකුයි මිස අනතුරට පත් වුණේ පුදුම වේගකින් ආවේ මේ පැත්තෙන් ගිය ටිපර් එකේ වැදුනා මේ ටිපර් එකේ බඳේ එයා ටිපර් එකෙන් බේරෙන්න මේ පැත්තට කැපුවා කපුවම තමයි ලයිට් කණු දෙකක් කඩාගෙන ට්‍රාන්ස්ෆෝමරේ පිපුරුවයි වෙලෙම වෙලේ කරන්ට් එක ගියා කරන්ට් එක ගිය නිසා අනිත් ජීවිත ටික බේරුණේ විදුලි ට්‍රාන්ස්ෆෝමරය කඩා වැටීම හේතුවෙන් බස් රථයේ ඉදිරි කොටස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඉදිරි පෙළ අසුන්බල සිටි 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වැති බවයි වාර්තා වන්නේ. රෝහල් ගත කළ පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 14 දෙනෙකු වෙනවා. බරපතල තුවාල ලැබූ බස් රථයේ රියදුරුද රෝහල් ගත කෙරුණා. රියදුරු වයස අවුරුදු 33ක් පමණ වෙන අනුරාධපුර මහබුලන් කුලම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බස් ඩ්‍රයිවර්ලට සීමාවක් පනවන්න. මොකද මෙච්චර වේගෙන් එන්නේ පයිලවන්න එපා. මොකද අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්කම මේගොල්ලෝ සෙල්ලම් කරන්නේ. රස අපරාධයන්නේ මේක මිනිස්සු මේ ඩ්‍රයිවර් ගැන විශ්වාසින්නේ බස් එකට නගින්. මේක මහා බරපතල ඇක්සිඩන්ට් එකක්. ඩ්‍රයිවර්ලා සම්පූර්ණ වැරදි. මේ වගේ ඩ්‍රයිවර්ලාව ප්‍රසිද්ධියේ එල්ලුම් ගහට අරින්න ඕනේ මේ අවස්ථාව ඇටියට. ජීවිතාන්තය දක්වා හිරේ අරින්න ඕනේ. ජීවිත කීයක්ද? මෙම වසරේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ ප්‍රතිලාභ බෙදා දීම වඩා වේගවත් කිරීමට ග්‍රාම ශක්ති ජාතික සතියක් අද සිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමේදී තීරණය කළේ බස්නාහිර පළාත සඳහා රුපියල් මිලියන 450ක් වෙන් කිරීමටයි. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම විලිඹුල හේනේකම ප්‍රදේශයේදී අද පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 වසරේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය කොළඹ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන රුපියල් මිලියන 117ක් ගම්පහ දිස්ත්‍රික්කයේ වෙනුවෙන්ද රුපියල් මිලියන 117ක් ලබා දී තිබෙනවා. බස්නාහිර පළාතේ දෙලිදුකම ඉහළම දිස්ත්‍රික්කයේ වන කලුතර දිස්ත්‍රික්කයේ සඳහා මේ වසර වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 216ක්. එහිදී විශේෂ අවධානයක් යොමු වූයේ නිෂ්පාදන සඳහා අලිවි මධ්‍යස්ථාන පිළිබඳ ගැටලුව ජනතාව තුළ ඇති පසුගාමි අදහස් ඉවත් කර ඔවුන් තිරිකැන්වීම ඇතුළු කරුණුයි. මේ ගම්මාන තෝරා ගැනීමේදී මම හිතන්නේ ඔබ දන්නවා කිසියම් දේශපාලන පසුබිමකින් පක්ෂභේදයකින් රජයේද විපක්ෂයේද කියන මතයකින් තොරව ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව ලංකාවේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල වැඩිම දුකීභාවයේ තිබෙන ග්‍රාම සේවා වසම් තමයි අපි එක් එක් අධියර තුල තෝරගත්තේ. ග්‍රාම ශක්තිය කියපුවාම ගම ගැනයි කියවෙන්නේ. නමුත් බස්නාහිර පළාත ගත්තාම අදි නාගරික ප්‍රදේශවල තිබෙන දුගීභාවය මම හිතන්නේ ඔබට පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. දුගීභාවය ගත්තිට කොළඹ නගරෙත් විශේෂයෙන්ම වතු ප්‍රදේශවල දැඩි ලෙස දුගීභාවය තිබෙනවා. ඒ නිසා නමින් ග්‍රාම ශක්තියවත් නාගරික ප්‍රදේශ තුලත් මේ ව්‍යාපෘති තෝරාගෙන සුදුසු විදියට ඒවා මෙහෙයවීමට ප්‍රධාන වශයෙන්ම ආයතන ප්‍රධානීන්ට ප්‍රාදේශීය ලේකම්තුමාලාට ශේෂ්ත්‍රීනිලධාරීන්ට මම හිතනවා වැඩි වගකීමක්
මගින් ක්‍රියා කරන්න පුළුවන් කියලා. මෙහිදී පළමු වතාවට සමාජිකයන් අතර සහයෝගිතාව වර්ධනය කිරීම මගින් නව ආදායම් මාර්ග උත්පාදන අවස්ථා ඉහළ නැංවීමට ග්‍රාම ශක්ති කමිටු දෙකක් අතර ගිවිසුමකට අත්සන් තැබීමද සිදු වුණා. මෙමකින් අවිස්සාවේල්ල පුවක් පිටිය දකුණ ග්‍රාම ශක්ති සමිතියට මෙතෙක් මුහුණ දුන් ගැටලු රැසක් निराකරණය කර ගැනීමට අවස්ථාව හිමිවනවා. මෙහි කොවින් 40කට ආසන්න පිරිසකගේ නිෂ්පාදන වන්නේ නොයෙකුත් කොළ වර්ග වකා කිරීමයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙතර බස්නාහිර පළාත් ග්‍රාම ශක්ති ග්‍රාමීය වැඩසටහන ගම්පහ දොම්පේ වල් අරඹ නිෂ්පාදන ගම්මානයේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වල් අරඹ හේනේකම අභිමන් ග්‍රාම ශක්ති ජනතා සමිතිය ආරම්භ කර මෙවන විට මාස 8ක් වන අතර ඊට එම වසමේ පවුල් 185ක් අතරින් පවුල් 72ක් ग्राम शक्ति व्यापारेट एक वसिटिनवा गम्माने अतुरु पारवाल कॉंक्रीट करेते ग्राम शक्ति जनता व्यापारेन लेबुनु प्रतिपादन मकिन वीम विशेषत्वया मेमगिन गमे प्रधान आदाय मार्गे वू तेल हेंदिहा दुमकबल निष्पादने शक्तिमत कर गेनीमट हेकी वी तिबेनवा वल अरंब अभिमन ग्राम शक्ति जनता समिति सामाजिक सामाजिकावन हमु वू जनाधिपतितुमा ओउनगे गेटलु स्वा बलमिन सुहद कथाबहकद निरत वुना ඔවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 185ක් වටිනා ජීවනෝපාය මාර්ග සංවර්ධන උපකරණ කට්ටල ප්‍රදානයද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. සුරක්ෂා රක්ෂණ ආවරණය සම්බන්ධයෙන් යම් කණ්ඩායමක් වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. सुरक्षा रक्षण क्रमे आरंभ करनु लबुवे मेरट 40 लक्षयकट अधिक दरुदरियन वेडुवेन रक्षणावरणयक् लबा दीमे अरमुणेन बव अध्यापन अमात्यांशी निवेदने करनवा दरुवन्गे सौख्य अवश्यता वेनुवेन मेन्म देमोपियन अहिमिवीमकदी ओउन्गे अनागते सुरक्षित किरीमट मेम वेडपिलिवले यटते प्रतिलाभ लबेनवा. शिष्य कुरोहागतव प्रतिकार लबन अवस्थावकदी रुपया लक्ष देकाक गेवनु लबन अतर बाहिर पौद्गलिक प्रतिकार संदहा गेवनु लबन मुदल मिवसरिदी रुपयाल विसिदह सक्तक्वा इहल नेंग्वीमट पियवरकिन तिबेनफा. මෞපියන්ගෙන් කෙනෙකු මරණයේදී ගෙවන මුදලද ලක්ෂ 2 දක්වා ඉහළ නැංවීමටද කටයුතු කර ඇති බව සඳහන්. සුරක්ෂා රක්ෂණ ඉල්ලුම් පත්‍ර හා අදාළ ලිපි ලේඛන විදුහල්පතිවරුන් සහතික කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය සහ පෝෂණ ශාඛාව වෙත යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනටමත් දැනුම් දී තිබෙනවා. ඒ අනුව අදාළ රක්ෂණ ආයතන වෙත තොරතුරු යොමු කර දරුවන් වෙත ප්‍රතිලාභ ලබා දීමට අමාත්‍යාංශය පසුගිය කාලය තුලදී සීලු කටයුතු සිදු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. සුරක්ෂා රක්ෂණයේ සඳහා රක්ෂණ ආයතන තෝරා ගැනීමේ අවසන් තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත් වීමකින් තොරව සිදුවන්නක්. එම රක්ෂණ ආයතන තෝරා ගැනීම සිදුවන්නේ ජනාධිපති ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ තීරණයක් මත බවද අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ කීර්ති නාමයට හානි වන අයුරින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ඇතැම් වෘත්තීය සමිති කිහිපයක් ගෙන යන ඒකපාර්ශ්වික අසත්‍ය ප්‍රචාර ඉදිරියටත් ගෙන ගියහොත් ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවද එම අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද ආරම්භ වෙනවා. අද සහ හෙට පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. ගංගාරාම නවම් මහා පෙරහැර මෙවර පැවැත්වෙන්නේ 41 වෙනි වරටයි. අද පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් මංගල හස්ති රාජා මත කරඩුව තැන්පත් කිරීම අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. සංස්කෘතිකාංග ගණනාවකින් සමන්විත මෙම පෙරහැර නැරඹීමට බෙවරද දෙස් විදෙස් විශාල පිරිසක් එක්වනු ඇති. බෙවර පෙරහැර සඳහා අලියතුන් 45 දෙනෙකු සහභාගී වන බවයි පෙරහැර සංවිධායකයන් පවසන්නේ. උඩරට පහතරට සහ සබර්ගමුව ආදී නර්තනාංගද ඊට ඇතුළත්. දැන් කෙටි විරාමයක්. මෙම වර්ෂයේ සඳහා වන අයවැය ජනතාවාදී අයවැයක් ලෙස ඉදිරිපත් කරන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. අයවැය පිළිබඳ අපකල විමසුමේ තවත් සටහනක් දැන්. හරිත අයවැයෙන් ජනතාවාදී අයවැයට සැබවින්ම ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙයිද? අප සූදානම්. අයවැය අරමුණු ගැන ඔබට කියන්න. ප්‍රධාන වශයෙන් කාර්යසාධනීය මත පදනම් වූ අයවැයක් ලෙස මෙම අයවැය ඉදිරිපත් කරන බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ඒ අමාත්‍යංශ වලින් ඉදිරිපත් කරන ක්‍රියාකාරී සැලසුම් මත අමාත්‍යංශ ප්‍රතිපාදන වෙන් කෙරෙනවා. ලබන මාසදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අයවැයෙහි ප්‍රධාන ඉලක්කයන් ලෙස රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදනයෙන් 10%ට වැඩි අගයක් දක්වා ඉහළ නැන්වීම බදු සහනය හා අපනයන වර්ධනය කිරීම ප්‍රධාන වනවා. රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදිතයෙන් 70%ට වඩා අඩුවෙන් පවත්වා ගැනීමත් පුනරාවර්තන වියදම් 15%ට සීමා කිරීම සහ අයවැය හිඟය 3.5%ට සීමා කිරීමද එම ඉලක්කයන් අතර වනවා. 2015 වර්ෂයේ සිට වත්මන් රජයේ පවත්වාගෙන යන රාජ්‍ය ආදායමේ වර්ධන වේගය එලෙසම පවත්වාගෙන යාම මේ අතර ප්‍රධාන වනවා. 2015 දලදේශීය නිෂ්පාදනයෙන් 13.3% වූ රාජ්‍ය ආදායම 2016 වසරේ 14.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2017 වර්ෂයේද එය සැලකිය යුතු මට්ටමක පවත්වාගෙන යාමට රජයට හැකි වුණා. අපනයනීය දිරිගැන්වීම හා බදු ආදායම් වර්ධනයට ජනතාවාදී වැඩපිළිවෙලක් සැලසුම් කිරීම තුළින් මෙම වසරේ රාජ්‍ය ආදායම 17% දක්වා ඉහළ නැන්වීම රජයේ ප්‍රමුඛ අරමුණක් වනවා. සමාජ සුබ සාධනය අවශ්‍ය වන්නේ වරප්‍රසාද නොලත් ජනග්‍රහණය හා පහසුවෙන් අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ ජීවන තත්ත්වය නගා සිටීමටයි. ලංකාවේ රාජ්‍ය ආදායමින් පසුගිය වසර වෙන විට සමාජ සුබ සාධනය වෙනුවෙන් බෑ කරන ප්‍රතිශතය 21% තරම්. මෙරට දුගී භාවයට බලපාන හේතු මොනවාද? මේ ඒ පිළිබඳ කරන විමසා බැලීමක්. ලංකාවේ දරිද්‍රතාවයේ ප්‍රාදේශීය ව්‍යාප්තියකට තමයි අපි දකින නාගරිකාංශයේ අඩු දරිද්‍රතාවක් සහ ග්‍රාමීය සහ වතු අංශවල දරිද්‍රතා ප්‍රතිශතය ඉහළ මට්ටමක තියෙනවා. මේක බහුආංශික ක්‍රියාවලියක්. කොයිලේකවත් අපිට දුගී බව කියන්න මෙන්න මේ හේතු නිසා දුගී බව ඇති වෙනවා කියලා කියන්න බෑ. නමුත් ඇත්තටම අපි ගත්තම දුගී බවට ප්‍රධානම හේතුවක් විදිහට මම දකින්නේ රජයේ මගින් කරන දුගී බව නැති කිරීමල ගන්න ක්‍රියාමාර්ගවල අඩුපාඩුකම් වගේම මේ දුගී බවට ලක් වෙලා තියෙන ජනතාවගේ ආකල්පයේ ගැටලුවක් නිසා. ඉඩපස්තාවන් නොමැතිකම් වගේම හැකියාවන් නොමැතිකම එතකොට හැකියාවන් සහ ඉඩප්‍රස්තාව නැති කිරීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් තියෙනවා රජයට. ඒ වගේම තුන්වෙනුව බලපාන මේ දෙකම හරියටම තිබුණා ආකල්ප වශයෙන් උදගත්කමක් තියෙනවා දුප්පත්කම තිබීම සම්බන්ධයෙන්. මොකද සමහර විට හැකියාවන් තියෙන්නත් පුළුවන් ඉඩප්‍රස්තාවන් තියෙන්නත් පුළුවන්. නමුත් සමහර අය තවදුරටත් දුප්පත් සිටීමටම තෝරා ගැනීමක් කරනවා. අන්තගාමී දේශගුණික කාලගුණික තත්ත්වයන් ඒ වගේම රට තුල ක්‍රියාත්මක වන යුදමය තත්ත්වයන් අසමානතාවයක් රට තුල ක්‍රියාත්මක වීම වැනි සාධකත් දරිද්‍රතාවය කෙරෙහි දැඩිව බලපානවා. ඇත්තටම මේ සාධක සියල්ලම සලකලා බැලුවාම වඩාත්ම වැදගත් වෙන්නේ කෙනෙක්ගේ පිහිටීම. ඒ කියන්නේ ලංකාවේ කොයි ප්‍රදේශෙ ජීවත් වෙන්නේ කියන එක තමයි ඇත්තටම දරිද්‍රතාවයට බලපාන ප්‍රධාන සාධකේ. දැන් ශ්‍රී ලංකාව ගත්තාම අපේ තියෙන මේ ජාතික සංඛ්‍යාලේඛන අනුව දිනුදු කමේ ශීඝ්‍ර අඩුවීමක් පෙන්නුම් කරනවා පහුගිය අවුරුදු 15-20ක විතර කාලය තුළ. හැබැයි මම හිතනවා මේ සංඛ්‍යාලේඛන වලින් නියම වශයෙන්ම දිනුදු කම පිළිබඳ රටේ තියෙන තත්ත්වය හරියටම පැහැදිලි වෙන්නේ නැහැ කියලා. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත මහතා රහස් පොලිසිය මගින් අත්අඩංගුවගෙන තිබෙනවා. රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළවයි ඔහු අත්අඩංගුවගෙන ඇති වෙන්නේ. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. පසුගිය ජනවාරි 23 වැනි දින රත්ගම පොලිස් අසමේ බූස්ත ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදහන් වීමේ සිද්ධියක් වාර්තා වුණා. අද දින සවස දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් පරීක්ෂකවරයෙක් වන කපිල නිශාන්තද සිල්වා යන නිලධාරියාව ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලයේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටයුතු කළා. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පැහැරගෙන ගොස් පුද්ගලයන් දෙදෙනාව අතුරුදහන් කිරීම කියන වරද මතයි. දැනට මෙම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ පසු වෙනවා. වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනවා. යමෙම පොලිස් පරීක්ෂකවරයාව හෙට දින ගාල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ත්‍රිරෝදරත රියදුරන් සඳහා වෘත්තීමය නිපුණත්වයක් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ වාර්තාවක් ගෙනෙන්නේ දිනුෂිකා ප්‍රමෝදා. ශ්‍රී ලංකාවේ ත්‍රිරෝදරත රියදුරන්ගේ සංඛ්‍යාව 110කට අධිකයි.
වසරකට ත්‍රිරෝද රථ රැකියාවෙන් සමුගන්න පිරිසට වඩා අලුතින් එකතු වෙන පිරිස වැඩි. මේ තත්ත්වය ඉදිරියේදී රටේ සංවර්ධනයට කෙසේ බලපායිද? මේ සඳහා රජයට ඇති විසඳුම් මොනවාද? සොයා බලමු දැන්. ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සෑම නවයෙන් එකයි කුම තම රැකියාව ලෙස ත්‍රිරෝද්‍ර රියදුරු රැකියාව තෝරාගෙන තිබෙනවා. ඊට හේතු ලෙස පහසුවෙන් ආයෝජනය කිරීමට ඇති හැකියාව රැකියාවේ නිදහස ආදී කරුණු හඳුන්වන්නට පුළුවන්. දවසට පැය කීයක් මේ රාජකාරිය නිරත වෙනවද? පැය 8ක් විතර නිරත වෙනවා. ඒ පැය 8ම වැඩ කරනවද? නෑ. පැය 2යි. ඉතුරු පැය 6 මොකද කරන්නේ? පැය 2 ඉතින් අපි ආයතනකම් බලාගෙන ඉන්න වෙන මොනවද කරන්නද නේද? දැන් අවුරුදු කීයක් වෙනවද මේ රැකියාව කරන්න අරගෙන? 4ක් 5ක් වගේ වෙනවා. දවසට පැය 6ක්, සතියට පැය 42ක්, මාසයකට පැය 1260ක්. මේ අපතේ යන කාලය ප්‍රයෝජනෙට ගන්න ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියට හොඳ විසඳුමක් තියෙනවා. ඒ තමයි ත්‍රී වීල් එකෙන් ෆෝර් වීල් එකට. සමාජ විද්‍යාඥයෝ කියන විදිහට මේ ආකාරයෙන්ම නිදහසේ මේ කර්මාන්තය තව අවුරුදු 5ක් විතර ඉදිරියට ගියොත් මීටත් වඩා මේ අර්බුදයේ උග්‍ර වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා තමයි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය අදහස් කළේ ඔවුන්ගේ සමාජ ආර්ථික සහ වෘත්තීමය ජීවිතය ඉහළ මාවතකට ඔසවා තබන්නට සුදුසු වැඩසටහනක් යෝජනා කරන්නට. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි 3 wheel to 4 wheel වැඩසටහන හඳුන්වා දෙන්න තීරණය කළේ. නොරෙලිය ත්‍රිකුණාමලයේ පොළොන්නරුව මාතලේ අම්පාර වවුනියාව යන දිස්ත්‍රික්කවල මෙම පාඨමාලාව නියම ව්‍යාපෘතියක් ලෙස සාර්ථකව ක්‍රියාත්මකයි. විවිධාංග නිපුණතා ශිල්පී පාඨමාලාව යටතේ හැදෑරිය හැකි පාඨමාලාවන් වන්නේ පෙදරේරු, වඩු කාර්මික, පයිප්කරු, ගෘහස්ත විදුලි කාර්මික, ලෝහ වැඩ, මූලික ඇලුමිනියම් වැඩ සහ ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීමයි. අපි දවසට පැය දෙකක් විතර වීල් දුවලා තඩු ගානක් හොයාගෙන ගෙදර ගිහින් වෙලාවල් තියෙනවා. වයරින් වැඩසටහන කරලා ඒක පොයින්ට් එකක් අපිට ගහ ගන්න පුළුවන් වුණොත් ඒකෙන් 800 ගානේ දවසට පොයින්ට් 10ක් ගහගත්තොත් 7000 කවන වෙනවා. ඇත්තටම ස්තුතිමත් වෙනවා මේ වගේ වැඩසටහනක් ලංකාවේ ස්ථාපිත කිරීම. මාස 6ක තිබෙන පාඨමාලාවක් අපි පැය 50කින් හදාරීමේ අදහසින් තමයි එනයිට ආයතනය පටන් ගත්තේ. මේ වෙනකොට අපි සෑහෙන ප්‍රගතියක් දක්වලා තියෙනවා. ත්‍රිවිල් කාර්යෝ කියලා තමයි ඒක පැත්තකට වෙන් කරලා තින්නේ. ත්‍රිවිල් රස්සාව කරන තරුණයන් සුදුසු අපිට ලබා දීලා හොඳ සාතිකයක් ලබා දීලා මේ කරන දෙයින් අපේ ත්‍රිරෝද රථ රැකියාවේ නියැලිලා ඉන්න අපිව ජීවිතේ හොඳ පිම්මක් පණින්න මාර්ගය පාදා දුන්නා කියලා මම මේ අවස්ථාවේදී කියනවා. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් ක්‍රියාත්මක මෙම පාඨමාලාවන්ගෙන් මේ අවුරුද්ද අවසානිය වන විට ලක්ෂයක් සඳහා පුහුණුව ලබා දීම ඉලක්කයයි. ඔබත් ත්‍රිරෝද රථ රියදුරෙක් නම් ඔබටත් පුළුවන් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. අමතන්න 19:51. දැන් කෙටි විරාමයක්. රජයේ ප්‍රතිපත්තිය වන්නේ ධනපති පන්ති ආරක්ෂා කිරීම නොව පොඩි මිනිසා රජ කරවීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්බලන්තොට පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අම්බලන්තොට අල් අක්බාර් මුස්ලිම් විද්‍යාලය වෙත රුපියල් 138ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සහන වැඩසටහන යටතේයි මෙම කටයුතු සිදු කෙරුණේ. අපි ධනවාදී ප්‍රතිපත්ති වලට හසු වුණු මුසු වුණු රජයක් හෝ පක්ෂයක් නොවේ. අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන සමාජ සාධාරණත්වයට මුල් තැන දෙනවා. පොදු ජනතා සංවර්ධනයට මුල් තැන දෙනවා. නැති බැරි අය ඇති හැකි අය කරනවා. අපේ අරමුණ කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බවට පත් කිරීම නෙවෙයි. අපේ අරමුණ නැති බැරි සාමාන්‍ය ජනතාව කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බවට පත් කිරීමයි. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය මහා භාණ්ඩාගාරයේදී වැඩභාර ගත්තා. තිලකා ජයසුන්දර මහත්මිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය ලෙස මෙන්ම ITN මාධ්‍ය ජාලයේ සභාපතිවරිය ලෙසද කටයුතු කරනවා. පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන් ලැබූ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ රජයට වැඩි කොටස් ප්‍රතිශතයක් හිමි වාණිජ හෝ වාණිජ නොවන රජයේ සතු ව්‍යාපාර පිළිබඳව මහා භාණ්ඩාකාරය මගින් ඉටු වී යුතු සේවාවන් සම්බන්ධ අධීක්ෂණය කිරීම රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමයි.
දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සමරමින් සිදු කළ ප්‍රකාශයන්ගේ කිසිදු වරදක් තමන් නොදකින බව ක්‍රීඩා මාධ්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. දෙරටතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එක් අඩුවලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අනතුරුව ඒ වෙනුවෙන් ක්‍රීඩා විවේකකාරී සාදයක් පවත්වා තිබෙනවා. එහිදී ජයග්‍රහණයේ නියමුවව කුසල් ජනිත් පෙරේරා හා සුරංග ලක්මාල් පළකරන අදහස් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වුණා. ඒ පිළිබඳ වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා. මෙම වීඩියෝ පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාද ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති උත්සවයකදී අදහස් පළ කළා. ලංකාවේ සමහර ගොසිප් මාධ්‍යවල ක්‍රීඩකයෝ විනාශ කරන්න විශාල වශයෙන් ඉතාමත්ම ඉක්මනින් කරන්න පුළුවන්. මම දැක්කා අපේ ලංකා ක්‍රිකට් කණ්ඩායම බොහෝම අමාරුවෙන් බඩ ගාලා ගොඩාක් දුක් විඳලා ක්‍රිකට් කණ්ඩායමක් ජයග්‍රහණය කරා. ජයග්‍රහණය කරාට පස්සේ ක්‍රීඩකයෝ හැටියට පාරට ගිහිල්ලා මාධ්‍ය නෙමෙයි කතා කරේ ඩ්‍රෙසින් රූම් එකක් ඇතුලේ. දැන් අපිට මේ වෙනකොට ඒ ඩ්‍රෙසින් රූම් එකේ කවුද ඒක වීඩියෝ කරේ කාට දෙයක් ඇරලා තියෙන්නේ කියලා සියලු දේ ලැබිලා තියෙනවා. ඒත් මම ප්‍රතිපත්තියක් ඇයිට තවත් ඕවාගෙන කිය කිය උඩ බලාගෙන කෙල ගහගන්න යන මිනිහෙක් නෙමෙයි. මොකද මම ක්‍රීඩාවට ආදරේ නිසා. ඇත්තටම ඒක වීඩියෝ කරලා තියෙන්නේ සුදු මහත්තේ ටීම් එක ඇතුලේ ඉන්නේ. මොකද ඒ මිනිහා දන්නේ නැහැ සිංහලෙන් කියපු සිංහල ටික. හැබැයි ඒකෙන් අසාධාරණ වෙන්නේ මේ අමාරුවෙන් ගත්ත ගැම්ම ක්‍රීඩාවේ දිනපු කණ්ඩායම දෙන ප්‍රශ්නේ. දැන් මම දැක්ක ඒ ළමයි අන්තිමට කියනවා අපි ගැහුවේ කෝච්චුඹ වෙනුවෙන් කියලා. අපි මිසුර තියෙන ප්‍රශ්නේ ඔකයි. කෝච්චුත් ලංකාවේ මිනිහින්. ඉතින් කෝච් වෙනින් ගැහුවට කිසි ප්‍රශ්නයක් නැහැ. දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 9:00 ඇති අපගේ මීළඟ ප්‍රවෘත්ති විකාශන බලාපොරොත්තු වන්න. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා. යලිත් හමුවමු රාත්‍රී 9:00 30ට. www.itnnews.lk